මීයන් අප ගුඩක් අකමැති අපරි සතෙක් කියලා හිතන මීයා ගෙන අදකතා කරමු. මීයා ආසියාවේ ඇට්ස්කුලේට ඇ සතකි. මීියන් විශේෂ පනස්සයක් ප්‍රමණ දක්නට ඇත්ත. මීයන් සාමාන්‍ය විෂ්ණ දේශගුණේ හල්ස් සෞ්ම දේශගමයට වඩාත්ප්‍රියකරයි. සෞම දේශගුණේ සින්න දුබුරුමීය අප කවරුද්දක තියෙන අපේ නිවස්වෙලයින නිය වර්ග. ඕවු නගරප්‍රති ප්‍රදේශවල තම ආධිපත්ති පතරුව. දුඹරුමීය. ඉදස් පන්සී වසරේ මැදබාගේ ඉරෝපයටත් ඉද්ද සස්සේපනාවර්ශවල දී අපිකාවඩක් පැතිි ගියේ. මීියන් සාහමාන්‍යෙන් කරයන්නේෙන් නිවෙශසල ආහාර සූරාකෑමයි. එමෙන්ම එම තැන් අප විත්‍ර කරයි. මීියෝ කිවොත් අපිට මතක් වෙන්නේ ලෙඩරෝගනි මීියන්ගෙන පැතිරෙන ලෙඩරෝග බුබෝනික් වසංගතය ආහාර විශ්‍යවීම. මුරින් ටයිෆස්. මීියුන වැනිරෝග අතලිහැ් පමන ඇත මීයන්ගේෙන් ලොකුම ප්‍රයෝජනයගන්නේ විද්‍යාගයෙන් තමයි. මියන්ගෙන් තමයි අත්හදා බැලීම් ක රන්නේ ඒත් පව් ඔවුන් අවසානේ මියහයනවා. මිය සාමා්‍යින් සිහින් හිසක් විශාල ඇස් සිහිල්ලොම් ද තරමන්දික කකුල් ලෙසා තියනු නෙවපදරත් නියපොතොද ඇත මුූන්ගේ වලුගේ සිහින් මයිල් වලින් සම්මන්නුතේ ලෝ කුඩාම මීවර්ගේ ඔස්කෝට් නම් මී විශේෂයයි. ඔුන් දක්ුණු වියට්නාම තමයින්නේ. සෙන්ටමිටල් දො ත සැන්ටිමිට දාහතර දක්කව ශරීරයවර්ධන මෝන්ෙටි වලිගයක් ඇත. ලෝ විශාලත මී වර්ගේ සුලේවේෂයෙන් වල්ට ටේල් රැට් නැත්තම් සුලේවේසියනු සුදු වලිග මීයාාවේ. ඔවුන් සාමාන්‍යෙන් සෙන්ටිමිටල් දහනමේ සිට සෙන්ටිමීටර් විසි හතා දක්කව වර්ධනය වේ.ම එක් අවුරුදු දෙකත් තුනත් පමණ කාලයක් ජීවත්වේ. අ සමහට මී විශේෂ ඉන්නවා උන්න සුලතරයක් සතෙක් ප්‍රසේ ඇතිකරනවා. ඊට උදාහරණයක් ලෙස ගිනිපික්මී විශේෂය හඳුන්වා දිය හැක. අවසානයෙන් කිව්වොත් කෘහමීයන් අපට සිදුව ලිරරෝක ගොඩබ්බෝ වෙනවා. නමුත් ස්වභහධර්මය සම්තුලිතාවට මීයු අවශ්‍ය තවත්යක්. පූසෝමීියන්ගේ හතරනෙමේ පූසෙක් තමන්ට අවුවෙන ඕනම කුඩාල් සතයකව ගොදුරු කර ගන්නවා. පූසෝ ගෙදර හදන හින්දා. ෙදර මියෝ ඉන්න හින්දයි ඔන් මීියන්වා අල්ලාංගාන්නේ ඔබට කුමක්කෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් පහටල් කමෙන්ට් එකක් තමන් මෙවැනි වීඩියෝ බැලීමට අවශච නම් හර සබස්කයි්බට එක කලික් කර බෙල්ලායිකන යද කලික් කරන්න තැන්ක්ස් පෝච